අදත්මගේ channel එකට එකතුණු ඔයාලා ඔන්න සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මට කෙනෙක් comment කරලා තිබ්බා hyphen shark ගැන හයෙම නැත්තම් hyphen shark catfish ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් වීඩියෝ එක යන කලින් කියන්න ඕන ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. එතකොට මගේ වීඩියෝ දාපුවම ඕගලන්ට බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු. इधन कलींकी अदगता करे हाइफिन शार्क कैटफिश इधे हाइफिन शार्क कैटफिश कथाकरण मत इरिटेशन शार्क कैटफिश इधे इरिटेशन शार्क कैटफिश मे हाइफिन शार्क कैटफिश लकने बलागन पुलवा मेघे इरिटेशन शार्क कैटफिश वाड़ उड़वर गुडक तीवन वोट अभी तीन इवे मे रूल के हेडे मे अला हाइफिन शार्क नम हाब विलाने इधन इरिटेशन शार्क कैटफिश लकु आयुकालेको इवगेम लकु अर्धन तीन मोल वर्ग इधं मे अलगे मुल निजबिम कथ कथाकोत्म थाईलैंड सह दकुम आसिया मुल निजबिमेन इवगेम की अन्न मे अला अनेक नमगन कथाकोत्म एंपरर आईडी शार्क हाइफिन बुल शार्क इवगेम हाइफिन शार्क कैटफिश हूं ඉතින් මෙයාලගේ සාමාන්‍ය ජීවත්වන උෂ්ණත්වය ගැන කතා කරොත් එම්ම සෙල්සියස් අංශක 24ත් 28ත් වගේ උෂ්ණත්වයක තමයි මේගොල්ලෝ සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. ඒ වගේම pH එක 6.8ත් 7.3ත් අතර ජීවත් වෙන්න පුළුවන් මාළු වර්ගයක්. ඒ වගේම කියන්න ඕන මෙයාලගේ උපරිම වර්ධනය. මම කලින් කිව්වා ඉරිඩේෂන් ෂාක් කැට්ෆිෂ්ට වඩා සාමාන්‍ය ඉරිඩේෂන් ෂාක් කැට්ෆිෂ් කෙනෙක් විශාල වෙන්නේ උපරිම අඩි 2.3ක් විතර. නමුත් මේ हाइफिन शार्क कैटफिश अडी दहायपमन विशाल वर्धन तीन मोल वर्ग इधं मे अलगे को बर प्रमाण तीन वे सामे किलोग्राम तुमसी बार वे पुलवा इवगे आयुकाल ताकोत्म और विसर इवगे ईटे विशाल आयुकाल तीन मोल वर्ग इध मे अलट वो टैंक सापेना साीटर दाहक टैंक अड़म तरम मे हाइफिन शार्क कैटफिश लोकमालूक्टोलो यदन सामा मे हाइफिन शार्क कैटफिश लंका बेतना अदन बोम अड़ी गोड़क ताइलांत वगे रट वाल मेमालू आहार अति करो ये मुख्या साइलांत दकन आसिया कलापे गोडक गंगा वाल मे मालू वर्ग जीवत्वेनवा इवगेम की अगलाट मत इरिटेशन शार्क कैटफिश मे वराल दिखे इसरा तीन वराल दिखे कंटक दी मे हाइफिन शार्क कैटफिश तुगलंट बलागंड कंटक तीन मे अला अल्लाट पोड प्रवेश मे कंटक अते अनकू मे मालू अल्लाड परीसांग इधम की अन्न मे आगे आहार रटावे मे सर्वभक्षक मालू वर्ग गोडक्ट मांगचत आहार मे मोन्स्टर फिश का सुपीरियम मालू वर्ग मैं कलिंग मोन्स्टर फिश की सामान्य गोडक लकुन विशाल वर्धन एवगेम मांस अनुभव कर मालू वर्ग इध मे मांस वगेम मे गुडक विशाल वर्धन तीन मालू वर्ग सुपीरियम मोन्स्टर फिश वर्ग मे हाइफिन शार्क कैटफिश अंदुन्वादेन्न पुलवा ඉතින් කියන්න ඕන මෙයාගේ ආහාර ගැන ඔයගලන්ට පුළුවන් මෙයාලව ඇක්වේරියම් ෂොප් වලින් මිලදී ගන්න පුළුවන් පැලට්ස් වර්ගයකට හුරු කරගන්න. ඒ වගේම වෙනත් ආහාර වර්ගත් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් මෙයා ගොඩක් කරාට මාළු වර්ග බව ආහාරයට ගන්නවා. සාමාන්‍යයෙන් මෙයා ලොකු වෙනකොට ටැංකිය ඉන්න අනිකුත් මාළු වර්ග ආහාරයට ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක හින්දා ඔයගොල්ලෝ ටැංක් මේස්ලා තෝරගනිද්දී සාමාන්‍යයෙන් මෙයාගේ සයිස් එකට ගැලපෙන සාමාන්‍යයෙන් මෙයාගේ කටේ සයිස් එකට වඩා විශාල मालु वर्ग तोरगा एक गोडक दी टैंग मेसला टैंग मेसला विधि रेड टेल कैटफिश अनेकुत इरिटेशन शार्क कैटफिश वर्ग
තෝරා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ජයන්ට් ගුරාමි ඔස්කා වගේ ඇග්‍රසිව් ගතියෙන් වැඩි වෙනත් මාළු වර්ග උගලන්ට අරගන්න පුළුවන්. නමුත් මෙයාලව තෝරගනෙද්දී මෙයාලගේ කටේ සයිස් එක නෙමෙයි නැත්තම් මේ මාළුවගේ සයිස් එකට වඩා ටිකක් විශාල ටෑන්ක් මේස් කෙනෙක් යොදා ගන්නවා නම් ඒක ගොඩක්ම හොඳයි. ඉතින් කියන්න ඕන මෙයාලගේ මේල් ෆීමේල් එක හොයා ගන්න විදිය සාමාන්‍ය මෙයාලගේ මේල් ෆීමේල් එක හොයා ගන්න එක ආංගල් 12ක් 16ක් වෙනකන් හරිම අමාරුයි. සාමාන්‍ය හොයා ගන්න බෑ. සාමාන්‍යයෙන් අඩියක් විතර ලොකු වෙනකොට තමයි මේ මසුන්ගේ ගැහණු පිරිමි වෙනතම් මේල් ෆීමේල් එක හොයා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් මෙයාලගේ මේල් සතුන් සාමාන්‍ය ෆීමේල් සතුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගැහණු සතාගේ ශරීරය දිගින් වගේම ඒ වගේම පළලින් ගොඩක් වැඩි. ඔගලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍ය මේ මාළුන්ගේ උඩින් බැලුවාම පිරිමි සතාට වඩා ගැහණු සතාගේ ඇඟ පෘෂ්ටිමත්ව වැඩිලා තිනවා. ඒ වගේම පිරිමි සතා කුඩයි. ඉතින් මේ ක්‍රමෙන් පුළුවන් ඕගලන්ට මේ හයිෆින් ෂාක්ලගේ මේල් ෆීමේල් එක හොයාගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් දැනුමක් ලැබුණා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ලයික් කරගෙන යන්න මතක කරන්න එපා. ඒ වගේම කියන්න ඕන ඔයාලත් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒ වගේම මේක වීඩියෝ එක යාළුවන්ට share කරන්න අනිවාර්යෙන්ම. ඒ වගේම කියන්න ඕන මේ වීඩියෝ ගැන comment දාන්න. මොකද ඔයගලන් comment වල තමයි මට ඔයගොල්ලෝ ඉල්ලන ඕනෑම වීඩියෝ මට දීම හැකියාව තියෙන. ඉතින් අනිවාර්යෙන්ම ඔයගලන්ට අවශ්‍ය කරන වීඩියෝ වල comment කරන්න. ඉතින් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.